TV Daily News. අයිබෝවන් ගෙවුණු පැය කීපේ ඔස්ට්‍රේලියාව සිදුව වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලකා ටීවී දවසේ පුවත් ප්‍රකාශය ඔස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. සතියන්තයේ වික්ටෝරියා ඇතුළු ප්‍රාන්ත රසකට තද වැසි. මෙල්බන් රසායනික කම්හලේ ගින්නෙන් පසු ජලය ගැන අනතුරු ඇඟවීමක්. ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජනතාවට වංචා කළ සුපිරි වෙළඳසැලක් අධිකරණයට. පැරිස් ඔලිම්පික් උළෙල මෙල්බන් වලදී සජීවීව නරඹන්න අවස්ථාවක්. Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Ranbourne, Officer Shaka Vitha, Obat Adhuma Pemidenda, Australia Ways, Sri Lankika Super Villain Cell Jali, Pramukhya, Onaro Foods. Travel Shine, Loki, Onam Ratikata, Australia Win Saha, Sri Lanka Win, Aduma Milata, Air Ticket Scanda, Amatanda, Binduai Tunai, Asu Hatai, Pandahas Harasia. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park. ඉදිරි වසර හතර තුළ ඔස්ට්‍රේලියාවේ සිටින බිලියනපතියන් සංඛ්‍යාවේ 21% වැඩිවීමක් සිදු වනු ඇති බව නව පරීක්ෂණයක් මගින් හෙළි වී තිබෙනවා. නවතම UBS Global Wealth වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙය සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල නව ප්‍රවණතාවක් බවයි. සමීක්ෂණයට යොදාගෙන ඇති රටවල් 56න් 52ම 2023 වසරේ සිට 2028 වසර දක්වා කාලය තුළ ඩොලර් මිලියන 1ක් හෝ ඊට වැඩි වටිනාකමක් ඇති වැඩිහිටියන්ගේ ප්‍රමාණය වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතයි. එහිදී වර්තමානයේ 120ක් පමණ වන ඔස්ට්‍රේලියානු මිලියනපතියන් සංඛ්‍යාව තවත් වසර 4කින් 123ක් දක්වා වර්ධනය වනු ඇතැයි සඳහන් වනවා. ඉහළ යන දේපළ මිල, පරම්පරාවෙන් උරුම වූ ධනය සහ බැංකු තැන්පත්වල වාර්ෂික ශේෂයන් හේතුවෙන් මෙලෙස මිලියනපතියන් ඉහළ යන බව පෙන්වා දී තිබෙනවා. විචාරකයන් පෙන්වා දෙන්නේ තවමත් ඉහළ පොලි අනුපාත, උද්ධමනය සහ අඩුවැටුප් සමග තම ගෘහස්ථ අයවැය පාලනය කරගන්නා බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට මෙම වාර්තා කනස්සල්ලට හේතුවක් විය හැකි බවයි. වැඩිම මිලියනපතියන් සංඛ්‍යාවක් ඇමරිකාවේ සිටින අතර එම ප්‍රමාණය මිලියන 22කට අධික වනවා. චීනයේ මිලියන 6කට වඩා මිලියනපතියන් ප්‍රමාණයක් සමග දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. මෙල්බන්හි ප්‍රසිද්ධ ෆ්ලින්ඩර් ස්ට්‍රීට් දුම්රිය ස්ථානයේ ඔර්ලෝසු කණුවක් තින්ත යොදා ගනිමින් විකෘති කළ පිරිසක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතතත්වයට පත් කර පිරිසිදු කිරීම සඳහා සැලකියුතු මුදලක් වැය වනු ඇති බවටයි බලධාරීන් සඳහන් කර ඇත්තේ. කිසියම් කණ්ඩායමක් විසින් බදාදා රාත්‍රියේ දුම්රිය ස්ථානයේ අසල පිහිටි ඔර්ලෝසු කණුවක තින්ත යොදා ගනිමින් අප්‍රිත කර ඇති බව සඳහන්. මෙට්‍රෝ ප්‍රකාශකයෙකු පැවසුවේ මේ ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් සොයා ගැනීමට පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි. මෙල්බන් නගරයේ උරුමයක් ලෙසට සැලකෙන මෙම ඔර්ලෝසු කණුවට තවදුරටත් හානි නොවන පරිදි එය ආරක්ෂිතව පිරිසිදු කිරීමට සැලසුම් කරමින් නැති බවද ඔහු සඳහන් කර තිබෙනවා. විමර්ශනය සිදුවීමෙන් පවතින අතර මෙම ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇත්නම් පොලිසියට සහාය වන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක්ද කෙරෙනවා. ලබන සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට තද සුළං සහ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා. මෙම සතියන්තයේ සිට ඇන්ටාර්කටිකාව ආසන්නයේ සිට පැමිණෙන සීතල වායු ප්‍රවාහයක් ගිනිකොන ඔස්ට්‍රේලියාව පුරා පැතිරෙනු ඇති බවටයි කාලගුණ බලධාරීන් අනතුරංගවා ඇත්තේ. ටස්මේනියාවේ සිට නිව් සවුත් වේල්ස් දක්වා හිමපතනයක්ද ඇතිවීමේ හැකියාවක් පවතින අතර ලබන සතිය තුළ බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වයද පහත වැටීමට නියමිතයි. ටස්මේනියා ප්‍රාන්තය ආසන්න මොහොතේ නිර්මාණය වන අඩුපීඩන පද්ධතියක් ඉදිරි සතිය දක්වා පවතිනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා. මෙමගින් හෙට සිට ලබන අඟහරුවාදා දක්වා ටස්මේනියා, වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලට දැඩි සුළං මෙන්ම අධික වර්ෂාවක් ඇතිවීමේ හැකියාවක් පවතින බවද සඳහන්. ඉරිදා සහ සන්ධ්‍යා දිනවලදී පැයට කිලෝමීටර 90ක් ඉක්මවන තද සුළං මෙන්ම තද වැසි තත්ත්වයක් ටස්මේනියාව සහ වික්ටෝරියා ප්‍රාන්තවලට පවතිනු ඇති. මෙම සතියන්තයේ පවතින සුළං හේතුවෙන් ගස් සහ අතු කඩා වැටීමේ අවධානමක්ද පවතින බැවින් ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ. මෙල්බර්න් රසායනික ද්‍රව්‍ය කම්මලක පසුගියදා ඇති වූ ගින්නෙන් පසු ඒවට ජනතාවට වාතයේ සහ ජලයේ ගුණාත්මක භාවය පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එම ස්ථානයෙන් පිටව යන දුමාරයෙන් දිගුකාලීන බලපෑම් නොමැති වුවද ප්‍රදේශයේ ජලයේ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසටයි ජනතාවට අනතුරු ඇඟවා ඇත්තේ. ගින්න බැඩපැත්වීම සඳහා විශාල ජලයේ ප්‍රමාණයක් භාවිත කළ බැවින් රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වී ඇති එම ජලය සාමාන්‍ය ජලමාර්ගවලට එක්වීම මෙම අනතුරු ඇඟවීමට හේතුවයි. කෙසේ වෙතත් එම ජලය පානීය ජල මාර්ගයක් නොවන බැවින් නිවසේ වෙත ලැබෙන ජලය පානය කිරීමට අවධානමක් නොමැති බවද දැනුම් දෙනවා. කම්මල ආශ්‍රිතව පිහිටි ජල මූලාශ්‍රවලට සිදු වූ බලපෑම
නිසි ලෙස තහවුරු කරගන්නාත් එක් මහජනතාවට ප්‍රදේශයේ ජලමාර්ගවලට ප්‍රවේශය නොවන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ. බදාදා පෙර උරු 11:20ට පමණ හටගත් ගින්න ගින්නිවන බටින් 180ක් සහ ගින්නිවීම් රථ 50කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් පස්වරු 3:30ට පමණ පාලනය කර තිබුණා. වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී කර්මාන්ත ශාලා ආශ්‍රිතව රසායනික ද්‍රව්‍ය රැසක් පැවති බවයි. ප්‍රවර්තන වැඩසටහන් මගින් පාරිභෝගිකයන්ට පොරොන්දු වූ පරිදි සහන් ලබා නොදීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ සුපිරිවෙලස් සැලක පාලනාධිකාරියට අධිකරණයේ හමුවට යාමට සිදුව තිබෙනවා. ඒ පාරිභෝගික කොමිසම් විසින් ගුඩ් ගයිස් නම් මෙම සුපිරිවෙලස් සැලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගය ගැනීම හේතු වෙනුයි. පාරිභෝගික කොමිසම චෝදනා කර ඇත්තේ මෙම සුපිරිවෙලස් සැල විසින් ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳ ජනතාව නොමග යවන සුළු දැන්වීම් පළ කර ඇති අතර ඒවා ලබාගත් දහස් ගණනක පාරිභෝගිකයන්ට අදාළ සහන් ලබා නොදුන් බවයි. 2019 වසරේ ජූලි මාසයේ සිට පසුගිය 2023 වසරේ අගෝස්තු මාසය අතර කාලයේ ගුඩ් ගයිස් විසින් සිදු කළ ප්‍රවර්ධන 116ක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. භාණ්ඩ සඳහා හඳුන්වා දී තිබූ ඇතැම් ප්‍රවර්ධන වැඩසටහන් හේතුවෙන් පාරිභෝගිකයන්ට තම දුරකථනවලට ලැබෙන අලෙවිකරණ පණිවිඩ සඳහා ලියාපදිංචි වීමටද සිදු වී තිබූ බව සඳහන්. ඇතැම් මිලදී ගැනීම සඳහා පිරිනමුන් ලබන දීමනා දින 10ක් හෝ ඊට අඩු ඉතා කෙටි කාලයක් තුළ කල් ඉක්ුත්තන බවට දැනුම් නොදීම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන් අපහසුතාවට පත් වූ බවයි කොමිසම චෝදනා කළේ. පාරිභෝගිකයන් ඇතැම් දීමනා සඳහා අවශ්‍ය කොන්දේසි සපුරා තිබුණද සුපිරිවෙලස් සැල් එම සුසුකම් ලත් පාරිභෝගිකයන්ටද දීමනා ලබා නොදී ඇති බවද සඳහන්. ගුඩ් ගයිස් වෙලස් සැල් බලධාරීන් කියා සිටියේ විමර්ශනවලට අදාළ පාරිභෝගික කොමිසම සමග සහයෝගයෙන් කටයුතු කරන අතර තමන් සෑම විටම ගනුදෙනුකරුවන්ට වටිනාකම් සහ ප්‍රතිලාභ ලබා දීමට උත්සාහ කර ඇති බවයි. ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ඔලිම්පික් කුල්ල සජීවීව නැරඹීමේ අවස්ථාව නොමැති ඕස්ට්‍රේලියානුවන්ට එම අත්දැකීම මෙල්බන් නගරයේදී ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ලබන 26 වනදා සිට අගෝස්තු 11 වනදා දක්වා පැවැත්වෙන ඔලිම්පික් කුල්ල පුළුල්තිර ඔස්සේ විකාශනය කිරීමට මෙල්බන් නගරයේ ආශ්‍රිතව ස්ථාන කිහිපයක සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙවර තරගාවලියට ක්‍රීඩා 32 ඉසව් 329ක් සඳහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 460ක් මෙවර ඔලිම්පික් කුල්ල සඳහා ඉදිරිපත් වී තිබෙනවා. ටයිම් අවුට් සංගරාව විසින් මෙල්බර්න් නගරයේ ඔලිම්පික් කුල්ල නැරඹිය හැකි ස්ථාන අතරින් ෆෙඩ්ස් ක්‍රියා සුත්සුම ස්ථානය ලෙසටයි නම් කර ඇත්තේ. ඊට ඇතුළු වීම සඳහා නොමිලේ අවස්ථාව ලැබුණද ඒ වෙනුවෙන් මාර්ගගත ලියාපදිංචි වීම අනිවාර්ය බව දැනුම් දී තිබෙනවා. මීට අමතරව ද ක්‍රාප්ට්ස් ක්‍රියා ඉම්පීරියල් හොටෙල් සහ ඒප්ස් යන ස්ථානවල පුළුල් තීර ඔස්සේ ඔලිම්පික් කුල්ල සජීවීව අත්දැකීම ලබා ගැනීමට මෙල්බර්න් ජනතාවට අවස්ථාව ලැබෙනු ඇති. ඕස්ට්‍රේලියානු ජාතිකයන් දෙදෙනෙකු සහ පිලිපීන ජාතික කාන්තාවක් පිලිපීනයේ මැනිලා අගනුවර ආසන්නයේ ජනප්‍රිය නිවාඩු නිකේතනයකදී ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබෙනවා. පිලිපීන පොලිසිය නිවේදනය කර ඇත්තේ පසුගිය බදාදා අත්පා බැඳ තිබූ සිරුරු හෝටල් කාමරයක තිබී සේවකයෙකු විසින් සොයාගෙන ඇති බවයි. මියගොස් ඇති 3 දෙනා අතර ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි පුද්ගලයෙක් ඕස්ට්‍රේලියානු කාන්තාවක් සහ පිලිපීන කාන්තාවක් වන බවද සඳහන්. පිරිමි පුද්ගලයාගේ ගෙල තියුණු ආයුධකින් කපා ඇති අතර කාන්තාවන් දෙදෙනා කොට්ටයක් භාවිතා කර හුස්මහිර කර ඇති බව ටැගැටේ පොලිස් ප්‍රධානි චාල්ස් ඩෙවන් මාධ්‍ය වෙත හෙළි කර තිබෙනවා. පිලිපීනයේ උපන් එක් කාන්තාවක් මියගිය පුද්ගලයාගේ බිරිඳ වන අතර අනෙක් කාන්තාව බිරිඳගේ මිතුරියක් වන්නට ඇති බව පොලිසිය සැක කරනවා. ඝාතනය සිදු කළ පුද්ගලයෙක් වූ ඊට හේතුවක් මෙතෙක් හෙළි වී නොමැති අතර පොලිසිය සඳහන් කළේ ඝාතනය සිදු කළ පුද්ගලයන් වටිනාදෑ කිසිවක් රැගෙන ගොස් නොමැති බවයි. මෙම ඕස්ට්‍රේලියානු යුවළ නිවාඩුවක් සඳහා සිඩ්නි සිට බාලි වෙත පැමිණ පෙර විවාහයේ දරුවන් දෙදෙනා බැලීමට පිලිපීනයට ගොස් තිබු බව සඳහන්. පිරිමි පුද්ගලයාගේ දේහය නැවත සිඩ්නි වෙත රැගෙන යන බවත් කාන්තාවන් දෙදෙනාගේ අවසන් කටයුතු පිලිපීනයේදී සිදු කරන බවත් ඥාතීන් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර පිලිපීනයේදී ඕස්ට්‍රේලියානු ජාතිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවද තහවුරු කර තිබෙනවා. මෙම දුෂ්කර අවස්ථාවේ මියගේ දෙදෙනාගේ පවුල් වෙත දෙපාර්තමේන්තුවේ ශෝකය පළ කරන බවයි දෙපාර්තමේන්තුව නිකුත් කළ කෙටි නිවේදනයේ දැක්වෙන්නේ. එම්පොතත් සමගින් අද නියමිත දවසේ පුවත් එකතු වීම මාවට පත්වනවා. හෙට දිනේදීත් ඕස්ට්‍රේලියාව වෙනු සුපත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසෙමු. මේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකේ කොබඩ දිනපතාම් ප්‍රවෘත්ති ගෙන එන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා ටීවී ඕස්ට්‍රේලියා ටුඩේ. ඔබට සුබ රාත්‍රියක්. ට්‍රැවල් ෂයින් ලෝකයේ ඕනෑම රටකට ඕස්ට්‍රේලියාවෙන් සහ ශ්‍රී ලංකාවෙන් අඩුම මිලට එයා ටිකට්ස් ගන්න අමතන්න 083-8787-5400. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, Number 49, Douglas Street, Noble Park.
Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Ranburne, Officer Shaka Vita, Obat Aduma Pavinenda, Australia Way Sri Lanka Supervillain Cell Jali, Promukya, Onaro Foods. TV Daily News.